ශ්‍රී ලංකා සුන්දර ශනිදාවේ අපි යලිත් සජීවව වුණ ගැහෙන්නේ තවත් ඉතාමත් විශේෂ කතාබහකට මේ සියලු කතාවන් අද දවසේ ගෙතෙන්නේ අසංග අපේ නිෂ්පාදකතුමා මේ කොවිඩ් එක්ක සම්බන්ධ කරගෙන යන්න පුළුවන් හුඟක් දේවල් අද දවසේ එකතු කරලා තියෙනවා කොවිඩ් වලට ලොකු නෑකමක් තියෙනවා තරංග අවුරුදු 20 කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ නිකන් එක සම්දිස්ථානයක් අවුරුදු 20 දී හුඟක් අය රස්සාවල් කරන්න හිතනවා අධ්‍යාපන කටයුතු සමහර අවසන් කරනවා සමහරු පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඊළඟ ඉතිරි අධ්‍යාපනය ගැන හිතන්න පටන් ගන්නවා ජීවිතේ හැරවුම් ලක්ෂයක් වගේ තැනක් අවුරුදු 20 කියලා කියන්නේ 2000 ඔලිම්පික් ක්‍රීඩාවලට ගියපු වයස අවුරුදු 20ක තරුණෙක් අදට ලංකාවේ ක්‍රීඩා වෙනුවෙන් විශේෂයෙන්ම මල ක්‍රීඩා වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කරා කියලා කිව්වොත් හරියටම හරි හරියටම ගිහිල්ලා 20කට පස්සේ තවත් 20ක් කැප කරනවා මේ ක්‍රීඩා වෙනුවෙන් නොමිලේ තමයි පුහුණු කිරීම කරන්න මේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඔහු ඇවිල්ලා ඉන්නවා මැදිරියට හැබැයි අර 20ේ තරුණ බව ඒ ඔක්කොම එහෙම මේ ජවයේ ඒකත් එක රහසක් ක්‍රීඩාවේ අපි කවුරුත් ආදරය කරන රංග විමලවංශ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබෝන් අයබෝන් සිල්ද මේ රංග දැන් මේ ඒ තමන්ගේ ජයග්‍රහණයන් ජීවිතේ කැප කිරීම බොහොමයක් එක්ක මේ ආපු ගමන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලම ආරම්භය ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අපි කතා බහට આવත් හරි වටේ. ඒ කියන්නේ 80 අප්‍රේල් 17 ඉඳන්ම කියන්නේ. ඔව්. එදන්සස අසුවිතා උපත ලැබුවේ ඒතවල මම අපේ ගෙවල් තමයි පයාගල. ඊටස මම මුලින්ම පාසල් ගියේ කළුතර සිරිකුරු විශ්වවිද්‍යාලයට. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපන ඉතිමත් පාසල. ඔව් කළුතර. එතකොට ඊට පස්සේ බම්බලපිටි ශාන්ති පීතර විද්‍යාලයට ආවා. එතනින් තමයි ක්‍රීඩාවට ගොඩක් අවතීර්ණ වුණේ. ඉතින් ඒක ක්‍රීඩා කරගෙන යන ගමන් මම පාසල් මට්ටමේදීම ජාතික මල්ල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන්න වාසනාව හම්බුණා. ඉතින් 2000 ඔලිම්පික්ස් වලට සහභාගී වුණත් ඉස්කෝලෙන් එලීට ගිය ගම මගේ තමයි. ඔහම තමයි දැකීම කොහොමද අද අදට වැඩිය උගක් වෙනස් අවුරුදු 20කට කලින් කියන්නේ මේක හුඟක් වෙනස් ඔව් අපි අන්තිමටම රිලේටිව් මම අතන මීට 400 රිලේකට සහභාගී වුණේ මීට අවුරුදු 20කට කලින් අපි ඔලිම්පික්ස් වලට ගිහිල්ලා අපි සෙමි ෆයිනල් එකක් දිව්වා සෙමි ෆයිනල් ලැබුණා කියලා ලේසි නෑ ඔලිම්පික්ස් වල ඉතින් අවුරුදු 20ක් වෙනවා අදටත් රිලේ ටීම් එකක් සෙමි ෆයිනල් එකක් නෙමෙයි ඔලිම්පික් එකකටවත් ක්වොලිෆයි වෙලා නැහැ ඒයි මොකද එතන ප්‍රශ්නයක් තියෙන්න ඕනනේ. ඔය ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපිට වඩා දක්ෂ ක්‍රීඩකයෝ දැන් ඉන්නවා. ඉස්සරට මීට අවුරුදු 20කට වගේ ඉහළට හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා දක්ෂ ක්‍රීඩක හොඳ පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට හරි පුහුණුවක් නැහැ. ඒක පාසල් මට්ටමේ ඉඳන්ම ක්‍රීඩාව පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. හැමෝම ඒ කියන්නේ කවුරුවක්වත් ඒකෙන් ඉහළට යන්න බලන්නේ නැහැ. පාසල් මට්ටමේ මුලින්ම අපි ගත්තොත් අපි දුවන කාලේ අපි ඉස්කෝලෙන් තමයි මේකට අවතීර්ණ වුණේ. දැන් එහෙම ඉස්කෝලේ ඒ ලෙවල් එකේ දුවන කවුරක්වත් ආයෙ එලියට එන්නේ නැහැ. ඒගොල්ලෝ එතනින් අධ්‍යාපනය ඉවර කරලා ගෙදර යනවා. ක්‍රීඩාවෙන් ඉහළට එමක් නැහැ. ඉතින් ඒක ලොකු අවාසනාවක්. දැන් මං අහලා තියෙනවා මේ රංග මහත්මයා විශේෂයෙන්ම දැන් ඔය සනත් ජයසූරියල හැම නිතර කියන කතාවක් තමයි අර්ජුනන්තුංගයන් මේ කණ්ඩායමේ නායකයා වෙලා ඉන්න කාලේ හුඟක් වෙලාවට අනෙකුත් පිතිකරුවන්ගේ පිතිහරඹය පන්දු යවන්නන් දිහා VHS කැසට් ගන්නලා ගෙදර කෑම බීම දීගෙන ටීම් එකත් එක්ක බලනවා කියලා. දැන් ඉන්න ක්‍රීඩකයන්ට මේ අවස්ථාව තියෙනවනේ. දැන් 2000 දී ඔබට එහෙම අවස්ථාවක් හරිම අඩුයිනේ. අනිත් අයගේ ටෙක්නික්ස් මොනවද? ඒ අයගේ තාක්ෂණය මොනවද? මේ සියලු දේවල් බලලා යන්න පුළුවන්. මෙච්චර පහසුකම් තියෙද්දි මේක වෙන්නේ නැහැ කියන්නේ පුදුම අවාසනාවක්. ඔව් ඒක තමයි. ඒක හිතා ගන්න අමාරු දෙයක්. ඉතින් ක්‍රීඩකයන්ට කොතනද අපිට වැරදුනේ කියලා මම කියන්නේ මම අපි පොඩ්ඩක් වෙලාව බලමු. ඔව් හරි. තරංග ඒක හොඳයිනේ දැනගන්න එක. කොතනද අපිට වැරදුනේ? වැරදිලා තියෙන ඇත්තටම මම නම් කියන්නේ මේ ක්‍රීඩකයව හරි තැනට යොමු කරන්න විදියක් නැති කිසිම ප්ලෑන් එකක් නැහැ. ඒ කියන්නේ පුහුණු කරුවන්ගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. මේ ළඟදී මේ මම පත්තරේ දැක්ක මේ ළඟදී ක්‍රීඩාවට සම්බන්ධ පුහුණු කරුවෝ ගොඩක් බඳවාගෙන තියෙනවා. ඒකෙන් 80%ම ක්‍රීඩා කරලා නැති පුහුණු කරුවෝ. ඒ කියන්නේ අනිවාර්යෙන් හතිය දැනෙන්න ඕනේ. මේ මීටර් 100ක් දිවම කොච්චර හතිද? මීටර් 200ක් දිවම කොච්චර හතිද? එහෙම නැතුව පොතේ තියෙනවා මෙන්න මේක මේක කියලා බලලා කවදාකවත් ඒක කරන්න බෑ. ප්‍රායෝගිකව දැනගන්න. ඔව් අනිත් එක ප්‍රතිවාදියාව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි කෝච්
කියන්න ඕනේ අන්න අතන ආරයා මේ විදිහට දුවන්නේ ආරයා මේ විදිහට දුවන්නේ මෙන්න මෙතනවා මේ විදිහට දුවන්න ඕනේ ඒ විදිහට කියලා පුහුණු කරු කියන්න ඕනේ මේ ඒක නැතුව හරි අමාරු ඉතින් ගොඩක් ඒක තමයි ඉතින් පුහුණු කරුවන්ගේ ප්‍රශ්නය තමයි මම නම් ඇත්තටම ලොකුවටම මේ දැන් මේ වෙලාවේ ක්‍රීඩාවට කියන්නේ පුහුණු කරුවෝ ඉන්නවා හරි පුහුණු කරුවන්ට හරි අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ දේශපාලනේද මේක ඇතුලේ තියෙන්නේ නැහැ දේශපාලනේ මන් නේ මම කියන්නේ මොන ආණ්ඩුව තිබ්බත් මොන දේශපාලන කවුරුත් ඒක තිබ්බත් ක්‍රීඩකයා හා පුහුණු කරුවා හරියට ඉන්නවා නම් ඒකට ආණ්ඩුවවත් මේ දේශපාලනවත් කිසිම වැදගත්කමක් නැහැ දක්ෂතාවයේ කොහොමත් යටපත් කරන්න බෑ ඒක ඒක කවුද මේ ආවේ තෝරන්නේ දැන් මේ ප්‍රශ්නේ හොයාගන්න ඔව් ඇත්තටම ඉතින් මේ දැන් ඒ කියන්නේ ක්‍රීඩකයන්ට උනත් මහ ලොකු උනන්දුවක් මට නම් පේන්නේ නැහැ ලොකුවට තියෙනවයි කියලා ඒගොල්ලන්ටත් උනේ පොඩි ඒ කියන්නේ මේ සංචිතයට තේරිලා එතනින් දෙන කැම ටික කාලා කොහෙන් හරි හම්බෙන සැලරි එකක් අරගෙන එහෙම ඉන්න නමුත් දැන් අපිට ඒ දවස්වල ඒක නෙමෙයි අපිට තිබ්බේ අපිට තිබ්බේ කොහොම හරි අපි ඇත්තටම මේ දුවන්නේ කෙලින්ම අපි දුවන්නේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඔලිම්පික්ස් එතකොට කෙලින්ම ලෝක මට්ටමේ තරඟ මම මේ මෑතකදී එහෙම ලෝක මට්ටමේ තරගයකට කිසිම ක්‍රීඩකේ සහභාගී වෙනවත් අපි දැකලා නැහැ ඉතින් හරි බොහොම අමාසනාවන්ත තත්ත්වයක් මොකද මලල ක්‍රීඩාව වැටෙනවා කියන්නේ මුළු ශේස් ක්‍රීඩාවටම ඒක බලපානවා ඔව් දැන් මම මේ අහන්න ගිය තේ ප්‍රශ්නේ තමයි දැන් ක්‍රිකට් ගැන කතා කරපු වෙලාවේ අසංග දැන් මේ මලල ක්‍රීඩාවෙන් තමයි මේ සෑම ක්‍රිකට් වෙන්න පුළුවන් ෆුට්බෝල් වෙන්න පුළුවන් රගර් වෙන්න පුළුවන් මේ හැම පැත්තකටම යන්න මූලික අඩිතාලම වැටෙන්නේ එතන එතන නගා සිටවන්න දැන් හිටපු කටයුතු කරන ශේෂ්ත්‍රයේ ක්‍රීඩකයෙක් විදිහට පුහුණු කරුවෙක් විදිහට මොන වගේ හිතේ හරි යතිනේ සිතුවිල්ලක් අපි මෙන්න මෙතෙන්ට මෙන්න මේ දේවල් ටික කරොත්වත් හරි කියලා මොනවද ඒ වගේ තියෙන දේවල් දැන් ඇත්තටම මම මේ ළඟදී පටන් ගත්ත පුහුණුවීම් කරන්න පොඩි අයට අවුරුදු 16ට අඩු කිසිම එක්කෙනෙක්ගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ දැන් ඇත්තටම ගොඩාක් තියෙනවා ඔක්කොම එක නිකන් ටියුෂන් ක්ලාස් දාලා වගේ මේ පුහුණුව අපි නිකන් ඉගෙන ගත්ත දේ විකුණනවා ඇත්තටම මම ඒක කරන්නේ නැහැ මම පොඩි අයට මගේ පුහුණුව ලබා දෙනවා හරි දේ හරි විදියට එතකොට අනිත් එක තමයි මම ළමයි පිරිසක් තෝරගන්නවා එතකොට මම මේකට අපිත් එක්ක එකට දුවපු අපේ අනිත් ක්‍රීඩකයන්වත් මම කතා කරලා දෙනවා අපි මෙහෙම දෙයක් කරමු. ඒ කියන්නේ අපි 10 දෙනෙක්ව අපි අරන් හැදුවොත් අපි පරණ දුවපු කට්ටිය ඔක්කොම එකතු වුණොත් ලොකු පිරිසක් එකතු වෙනවා. ඉතින් අපි ඒ කියන්නේ අපිට ඒකේ ප්‍රතිඵලය ගන්න අමාරුයි අදහෙට අපිට අවුරුදු 4-5ක් යනවා. නමුත් ඉතින් අවුරුදු 4-5ක් යද්දී අපිට හොඳ මල්ල ක්‍රීඩාවල ටික මේ රටට දායාද කරන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්. කාලයක් ටිකක් බලන් ඉන්න ඕන හොඳම දේවල් එළියට එන්න නේද? නැත්තම් තරංග දැන් අපි කියනවනේ මේ රටේ කාලාන්තරතිස්සේ සංවර්ධනයේ විමින් පවතින රටක් අපේ දෙමෝපියන්ගේ කාලේ දැන් අපේ කාලේ අපේ දරුවන්ගේ කාලෙත් එහෙමයි මේක දිගටම යයි කියලා ඒ වගේම තමයි ක්‍රීඩා ඉතිහාසය ගැන ස්වර්ණමය යුගය ගැන හැමදාම කතා කරන්න වෙන්නේ මේ සුසන්ති කාලා ගැන රංගලා ගැන ඈ මේ මේ ශ්‍රියන්ත දිසානායකල මේ මේ මෙවැනි දේවල් තමයි හැමදාම කතා ඒක ඉතා හොඳයි ඒ ඉතිහාසයේ රන්නකුරේ ලියවිලා තිනු මේක මකන්න බෑනේ හැබැයි මේක අලුත් කරන්න එපා වාර්තා අලුත් කරන්න එපා අනෙක් රටවල් අපි වගේම නිදාගෙන ඉන්නේ නෑ අනිත් රටවල් දුවනවා මේක අපි මුල් කාලේ අවුරුදු 20කට විතර කලින් මේක අර ඉබ්බගේ හාවගේ රෙස් එක වගේ ඉස්සරහින් හිටියා අපි කඩා වැටිලා දැන් මේ මේ රටේම ඉන්න දෙමෝපියන්ටත් ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවව ක්‍රීඩාවට යොමු කරලා මේ ඔබ වැනි ඉතාම පෞරුෂයෙන් පිරි හොඳ සමාජ මට්ටමක් තියෙන කෙනෙක්ව සමාජයට බිහි කරන්න පුළුවන් කියන එක රැකියාවක් කරලා මේ මේ රැකියාවට විතරක් යවන්න ඕනේ නැහැ කියන එක පණිවිඩයේ මොකද්ද ඔබ දෙන දෙමෝපියන්ට මේ රටේ ඔව් අර වාර්තාවල් ගැන කියද්දි මම පොඩි දෙයක් ඒකට කියන්නම් අපි මීටර 404 දැන්ටත් තියෙන අපේ වාර්තාව දැන් මීට අවුරුදු 20කට කලින් තිබු වාර්තාව. හැබැයි ඒක බොහොම සතුටින් නෙවෙයි කියන්නේ බොහොම දුකින් කියන්නේ. අවුරුදු 20ක් රෙකෝඩ් එකක් තියෙනවායි කියන්නේ රටේක අපි දුවපු. ඒ කියන්නේ ඉතින් එතනින්ම තේරෙනවා ක්‍රීඩාව අවුරුදු 20කින් තාම පිටිපස්සෙ දුවලා නැහැ කියන එක තේරෙනවා. තාම දුවලා නැති ඒක දුකින් කියන්නේ. ඒක හරිනම් රෙකෝඩ් එක අලුත් වෙන්න ඕනේ. අද දුවන එක නෙවෙයි හෙට එහෙම අලුත් වෙන්න ඕනේ අපි. ඉතින් මං හැම දෙමාපියන්ට කියන්නේ සමහරක් ඒගොල්ලෝ ගිහිල්ලා එකපාරට ග්‍රවුන්ඩ් එකට දානවා පුහුණු කරු කවුද ඒවා මේවා හොයන්න බලන්නේ නැතුව. ඒක ලොකු ප්‍රශ්නයක් මොකද පුහුණු කරු ඉන්න ඕනේ ක්‍රීඩාවේ පැවැත්මට හා ක්‍රීඩකයව දිනු කරන්න මිසක් තමන්ගේ පැවැත්මට නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ දේ කරගන්න පුහුණු කරු පුළුවන් තරම් බලන්න ඕනේ ක්‍රීඩාව දිනු කරන්න. ළමයව දිනු කරන්න. එතකොට මේ ක්‍රීඩාව ඉහළට එනවා. ඉතින් ඒක ගැන දෙමව්පිය පොඩ්ඩක් පුහුණු කරුවන් ගැන හොයලා බලලා විශේෂයෙන්ම දැන් ටියුෂන් ක්ලාස් එකට ළමයෙක් දැම්මම ඒ ළමයා ටියුෂන් ක්ලාස් එකට ගිහිල්ලා ඇත්තටම ඉගෙන ගත්තේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඉස්කෝලෙන් හරි ඉගෙනීම හම්බෙනවා. නමුත් අරකේ මුකුත් හානියක් වෙන්නේ නෑනේ. හැබැයි මේ ක්‍රීඩාවට ගිහිල්ලා වැඩි පුහුණු කරුවෙක් ගාවට ගිහිල්ලා ක්‍රීඩාව දන්නේ නැති එක්කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ළමයාව දාන එකෙන් ඒ ළමයට ලොකු හානියක් වෙනවා
දෙමව්පියෝ එක ගැන පොඩ්ඩක් හොඳට හිතලා බලන්න ඕනේ මේ කාලේ. අර ස්ටාර්ට් එක ගන්නකොට කකුල වැරදෙන එක හැදුවේ නැතත් එතන ඉඳන්ම සම්පූර්ණයෙන් වැරදි ඊට පස්සේ. ඔව් අන්න ඒකයි. විකිනම ආරම්භයේ හරියට තිබ්බ නැත ඒ ළමයට ක්‍රීඩාව එපා වෙනවා. සමහර කලර මේ ඔලිම්පික් මෙඩල් එකක් ඒෂියන් මෙඩල් එකක් ගේන්න පුළුවන් ළමයි අපි දැනුවත්ව ගොඩාක් අය නැති වෙලා තියෙනවා මේ රටේ. ඉතින් අපි ඇත්තටම පටන් අරන් තියෙන දැන් ඉතින් ඇත්තටම එහෙම බය වෙන්න දෙයක් නෑ. අපි දැන් අපිට පුළුවන් විදිහට අපි ඒක කාවත් බලන්නේ නෑ. අපිට පුළුවන් විදිහට අපි ඒ වැඩේ කරගෙන යනවා. ඒකින්ද බය වෙන්න දෙයක් නෑ. ඉතින් අපි ඉස්සරහට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ක්‍රීඩාවෙන් ෆවුල් වෙලා ජීවිතේ අවුල් වෙන්න ඉඩ තියෙනවා. අවුල් වෙන්න තියෙනවා. දැන් එහෙම අවුල් කරගන්න නැතුව නිවැරදි පුහුණුවක් ලබා ගන්නට කොහොමද එකතු වෙනවා ලංකාවේ ඉන්න ඕනම ප්‍රදේශ කින් එකනකොට මේ ඒ දරුවන්ට එකතු වෙන්න පුළුවන්ද නැත්නම් ප්‍රදේශයක් තියනවාද කොළඹට සීමා වෙලා මොකක්ද දැනට මම පුහුණුවීම් කරන්නේ ටොරින්ටන් ක්‍රීඩා කනේ. ඉතින් එතනට මේ කොළඹ ආවට ඉන්න කවුරු හරි ඉන්නවනම් ඕනම කෙනෙක් ඇවිල්ලා අපෙන් උපදෙස් ගන්න පුහුණුවීම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හම්බෙන්න පුළුවන්. ඊට අමතරව මගේ වෙබ්සයිට් එකක් තියෙනවා. මොනහරි කාටවත් ප්‍රශ්නයක් තියෙනවනම් rangavimalawansha.lk ඒක හරහා ඒගොල්ලන්ට සම්බන්ධ වෙලා ඊමේල් එකක් දාලා ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම කාට හරි මේ ලංකාවේ ඉන්න ඕනම පාසලකට ඕනම ළමයෙක්ට කාට හරි මොනහරි අපෙන් පුහුණුවක් අවශ්‍ය නම් අපිට කිව්වොත් මෙන්න මෙහෙම අපේ ඉස්කෝලේ තියෙන මෙන්න මෙච්ච මෙහි කොළඹින් ගොඩක් ඈත පුළුවන් ද අවිල්ල අපිට මේ දේවල් ටික පොඩ්ඩක් කියලා දෙන්න. අපි කිසිම මුදලක් අය කරන්නේ අපි ඒකට අපේ සුව කැමැත්තෙන් මම විතරක් නෙවෙයි අපිත් එක්ක දූපත තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් එකතු කරගෙන අපි අවිල්ල අපි ඒ අවශ්‍ය උදව් අපි ලබා දෙන්න අපි කැමතියි. අපේ ටීම් එක ගොඩක් රිලේ ටීම් එකක් යනකොට අපි හය දෙනෙක් යනවා. ඒ කියන්නේ හතර දෙනෙක් අනිවාර්යෙන් දුවන්න ඉන්න දෙන්නෙක් ස්ටෑන්ඩ් බයි ඉන්නවා. ඉතින් ගත්තම අපි සුගත් තිලකරත්න රොහන් ප්‍රදීප් ප්‍රසන්න අමරසේකර රත්න කුමාර මනුර ලංකා රෝහිත පුෂ්ප කුමාර ඉතින් අපි ඉතින් ගිහිල්ලා කොහොම හරි ඒෂියන් මීට් එකකට අපි ඇත්තටම ගියොත් ඉතින් මෙඩල් එක අරගෙනම තමයි එන්නේ. ඒ වගේ ඉතින් කොමන්වෙල්ත් ගේම්ස් ගිහිල්ලත් අපි ෆයිනල්ස් දුවලා තියෙන හොඳ ටීම් එකක් හිටියා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන ඒ වගේ හොඳ ටීම් එකක් ඉස්සරහට හදන්න. අපිට හරි සතුටුයි ඒ වගේ පිරිසක් එකතු වෙලා යලිත් වතාවක් මේ ක්‍රීඩාව ගොඩ ගන්න දරන උත්සාහයට අසංග. මේ දැන් අපි වැඩසටහන පටන් ගද්දිම කිව්වනේ මේ කාල සීමාවේදී අපි මේ කොවිඩ් 19 එකත් ජීවිතේ නිවැරදි තැනකට ගේන්න නැත්නම් සාමාන්‍යකරණයට පත් කරගන්න අපි උත්සාහ කරන වෙලාවක ක්‍රීඩාවර්තයකට හරි වටින උදව්වක් කරනවා කියන එක අපි අනිවාර්යයෙන්ම දන්න කාරණාවක්. මොකද දරුවෝ දැන් ටිකක් ගෙදර ඉන්නේ, වැඩ හිටියොත් ගෙදර ඉන්නේ. එහම නිකන් කාලබිල ටිකක් නිකන් ඉන්නා වගේ තත්ත්වකුත් තියෙන එක නිසා ලෙඩ රෝගත් වැඩි වෙනවා. ක්‍රීඩාව මෙතෙන් හරි හොඳ කාරණාවක්. ඒකත් එක්ක එකතු කළා මම යමක් අහන්න කැමතියි. දැන් අපිට අන්තර්ජාලයට ගියොත් එහෙම ඔබේ වීඩියෝ ගණනාවක් දකින්න පුළුවන්. ඒවත් මේ එක්සර්සයිසස් එක නැත්නම් ක්‍රීඩාවත් එක බද්ද වෙලා තියෙන දේවල්. ඒක බොහොම හොඳ රිද්මයක් එක්ක තියෙන ටිකක් බලන්න ආස දකින්න ආස අපිටත් කරන්න හිතෙන දේවල්. හැබැයි ඒවා නිකම්ම නිකම් කරන්නත් බෑ. ඒවට හොඳ පුහුණුවක් තියෙන ඕන. අන්න ඒකත් මතක් කරගෙන මේ කොවිඩ් 19 එක අපි කොහොමද ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන්න ඕන? ඔව් දැන් මේ කොවිඩ් 19 එකත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අය ගෙවල් වලට වෙලා ඉන්නේ. විශේෂයෙන් පොඩි අය පාසල් යනයි ඒගොල්ලන්ට එළියට යන්න විදිහ නැහැ. දෙමව්පිය එළියට යවන්නෙත් නැහැ මේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. ඉතින් මම ඒගොල්ලන්ට කියන්නේ පොඩි ඇත්තටම ග්‍රවුන්ඩ් එකකටම යන්න ඕනේ නැහැ මේ වෙලාවේ. දවසට පැය භාගයක්වත් අඩුම තරමේ පොඩි ව්‍යායාමයක් කරන්න ගෙදර. මේ ඉන්න තැනම නිකන් අපිට උඩ පැන පැන හිටියත් ඒකත් එක්සර්සයිස් එකක්. ඉතින් මම දන්නේ කියන ගොඩක් අයද කියනවා නිකන් හරි ඉන්න ගම නිකන් උඩ පැන පැන හරි ඉන්නේ කියලා. මොකද ඒක හොඳයි. ඉතින් මොකද වැඩිහිටි කට්ටියට කොහොම හරි මොනමනා හරි ගිහිල්ලා එළියට ගිහිල්ලා ඇවිදින්න හරි එහෙම කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම මම පොඩි අයට කියන්නේ මොකද මේක ඉවරනකොට ඊට පස්සේ වෙන ලෙඩ රෝග. මොකද ගෙදර කනවා නිදා ගන්නවා ওই දේවල් ටික කරනකම පොඩි විනාඩි 20ක් 30ක් පොඩ්ඩක් පොඩි ව්‍යායාමයක් අනිවාර්යෙන් නියැලෙන්න ඕනේ අනිවාර්යෙන් පොඩි ළමයි. ඉතින් දෙමව්පියන්ටත් කියන්නේ ඉතින් ඒගොල්ලෝ නිරෝගීව ඉන්න. මොකද මේ කොවිඩ් 19 එකෙන් කියපු දේ තමයි මේ වෛද්‍යවරු පවා කිව්වේ නිරෝගීව ඉන්න නම් මේ ව්‍යායාම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඉතින් ඒක ගැන ඉතින් සැලකිලිමත් වෙනවා නම් ගොඩක් හොඳයි. තරඟ දැන් රටක් විදිහට අපි අපිට තියෙන අභියෝග ගැන කතා කරනවා. අපි දැන් රංග වැනි ක්‍රීඩකීන් සුගත්ලා වැනි ක්‍රීඩකීන් මේ කණ්ඩායම පුහුණු වෙන කාලවල වල මේ රටේ ගැටලු ගොඩක් තිබුණා. රට යුද්ධයක් තිබුණා. දරුවන්ව පාසල් ඉවරෙච්ච ගමන් ගෙදර අරන් යන කාලයක් ඒ කාලේ අපිට මතකයි. අපි පාසල් ගිය කාලෙත් එහෙමයි ওই 90 දශකේ. දැන් මෙවැනි කාරණා හුඟක් නැති වෙලා ගිහිල්ලා රට ඉතාම සාමකාමී රටක් බවට පත් වෙලා තිබියේදී
දරුවෝ ඇයි මේ තත්වයට එන්නේ නැත්තේ කියන කාරණාව හැමෝටම තියෙනවා. හැබැයි හැම දෙමෝපියෙක්ම කැමති තමන්ගේ දරුවෝ වෙනස් විදිහ දරුවෙක් කරන්න, විශේෂ දක්ෂ දරුවෙක් කරන්න. මේ සමස්ත රටේම ජනතාවට මේ වෙලාවේ පණිවිඩයක් දෙන්නේ නැති අවුරුදු 20දී, වයස අවුරුදු 20දී ඔලිම්පික් වලට ගිහිල්ලා ලංකාවේ කොඩිය අතින් අල්ලගෙන යනකොටේ දැනිච්ච හැඟීම, මේ රටේ ඉන්න සුවහසක් දෙමෝපියෝ තමන්ගේ දරුවන්ට ඒ අත්දැකීම ලබා දෙන්න කැමති. ඒක ලබා දෙන්න පුළුවන් කෙනෙක් තමයි හොඳම ඔබ. ඔබ කියන පණිවිඩය මොකද්ද මේ රටට? පණිවිඩය ඇත්තටම මට කියන්නේ ඉගෙන ගන්න ගමන්ම ඇත්තටම ක්‍රීඩාවට යොමු වෙන්න ගොඩක් දරුවන්ට මම කියන්නේ ඒක තමයි. ඒක අනිවාර්යෙන් වරදින්නේ නැහැ. මොකද ක්‍රීඩකෙක්ට ඕනම ප්‍රශ්නයකට මූණ දෙන්න පුළුවන්. වැටෙන්නේ නැහැ මොන ප්‍රශ්නය ආවත් සමබර කරගන්න දන්නවා. ඔව් ඔව්. කොච්චර වැටුණත් කොහමාර නැකිටින්න දන්නවා. ඒකින්ද මම ඕනම පාසල් යන ළමයිත් කියන්නේ ක්‍රීඩාවට අනිවාර්යෙන් යොමු වෙන්න, ක්‍රීඩාවට ගිහිල්ලා කවදාකවත් වරදින්නේ නැහැ. මොකද එයා රැකියාවක් කරත් එතනත් එයාට ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්. මොකද ක්‍රීඩකයා කොහෙදිවත් වැටෙන්නේ නැහැ. දෙමෝපියන්ට කියන්නේ ඉතින් ඇත්තටම ළමයින්ව මේ ඇත්තටම මොබයිල් ජංගම දුරකථනයට සීමා කරන්නේ නැතුව ඒගොල්ලන් පුළුවන් තරම් ක්‍රීඩාවටම යොමු කරන්න තමයි ඉතින් අරකට ඇත්තටම අවශ්‍ය යම් තාක් දුරට. නමුත් ඉතින් ක්‍රීඩාවට යොමු වෙලා තියෙනවනේ ඉතින් දෙමෝපියන්ට උනත් කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද දැන් ඉන්නේ අපි දන්න සමහරක් ඇත්තටම පොඩි අයත් ඉන්න, දැම්මම අසනීපේ එකේ කසනීප තියෙන පොඩි අය. ඉතින් ඒකට හොඳම දේ තමයි මේ ක්‍රීඩාව. පැය භාගයක් පොඩ්ඩක් මේ දවස් ටිකේ ගෙදර ඉඳලා ඒකට යොමු වෙන්න, පාසල් යන්න පටන් ගත්තම ක්‍රීඩාවට යොමු වෙලා ඉතින් ඒ හරහා ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය ක්‍රීඩාව පැත්තෙන් වෙන්න ඕන ඕනම දෙයකට පුහුණු වීමද ඕන ව්‍යායාමයක්ද කොහොමද මේක කරන්න ඕනේ, ඒකට අවශ්‍ය සීලුම දැනුම නොමිලේ ලබා දෙන්න අපි සූදානම්. තරංග මේ පැත්තේ, රංග මේ පැත්තේ, අසංග මැදි. අපි අවසාන වශයෙන් කියමු ඒ ඒ අත්දැකීම හරි ආසයි දැනගන්න. ඔලිම්පික් වගේ ක්‍රීඩා උළෙලක මුළු ලෝකයේ දැවැන්ත ඉන්න එක, අපි පුංචි රටක් වුණාට අපි බොහොම දැවැන්ත ශක්තියක් තියෙනවා. ඒ වෙලාවේ සමාරම්භක දිනේ ශ්‍රී ලංකා ධජය පසුපසින් යද්දි දැනිච්ච හැඟීම පොඩ්ඩක් කියන්නකෝ. ඒ වගේ දේවල් කතා කරන්න ලංකාවේ බොහොම අතලොස්සක් ඉන්නේ. ඔව්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි වෙන එකම ජයග්‍රහණය. ඒකකට යනවා කියන එක හිතාගන්න අමාරු. ඒ කියන්නේ ඉන්න සෙනග දැක්කම, වෙන රටවල ඉන්න ක්‍රීඩකයෝ දැක්කම, ඉතින් අපි ඒ දවසල අපිට ලොකු පාසකම් තිබ්බේ නැහැ. මේ මහා හැබැයි අපි ඒව එච්චර හිතුවෙත් නැහැ. දැන් අපි ට්‍රේනින් වලට ගියා, දැන් ඔලිම්පික් විලේජ් එකට ගිහිල්ලා අපි ට්‍රේනින් වලට ගිහිල්ලා පිට රටවල වල අය අඳින විදිය දැක්කම අපි නිකන් මොකක්ද කියලා අපිට හිතෙනවා. අපි අර මීටර් 100 පාඩම් මතක් කරනවා නේද පාසලේ? උණු සපත්තු කාර්යෝ එහෙම ඉන්නවා, අපි සෙරප්පු දෙයක්වත් නැතුව දුවනවා වගේ හැඟීමක් දැනෙනවා. ඒ වගේ තමයි. ඉතින් දැන් අනිත් අය හොඳ ඇඳුම් ඇඳගෙන එහෙම ඉන්නකොට අපි බැලුවා, දැන් මේ දැන් අපි පොඩ්ඩක් එහෙම ඒ වගේ පාසුකමක් නැහැ. නමුත් අපි ඊට පස්සේ බැලුවා මේ හොඳයි, මේ අපි උඩ ඔක්කොම ටී-ෂර්ට් එක ගාලා අපි දුමු. එතකොට අපි ඇඳගෙන ඇඳුම පේන්නේ නැහැ. ඒ වගේ අපි ෂෝට් එක ඇඳගෙන ඉතින් ඒ වගේ. ඉතින් ඒ වගේ ඔලිම්පික් එකක් කියන්නේ ඉතින් ඇත්තටම ක්‍රීඩකයෙක්ට ලබන්න පුළුවන් උපරිම ජයග්‍රහණයක් තමයි ඔලිම්පික් ක්‍රීඩා වලියක් නියෝජනය කරේ. ඊට අමතරව සෙමි ෆයිනල් එකක් අපි ඇත්තටම දිව්වා. සුසන්තිකා ජයසිංහ එයා මෙඩල් එක ගත්තා. අපි සෙමි ෆයිනල් එකක් දුවා, තව පොඩ්ඩක් අපි දිව්වා නම් ෆයිනල් එක දුවනවා. ඉතින් ඒ අත්දැකීම ගැන ඉතින් කියන්න තියෙන්නේ ඒකට ට්‍රයි කරන්න, ඔලිම්පික් එකකට යන්න ට්‍රයි කරන්න. කීණයක් තියෙනව නේද ඔබ ඇතුළු මේ කණ්ඩායමට තව අනාගත කණ්ඩායමක් එතෙන්ට යවන්න? අනිවාර්යෙන්. දැන් මම කියන්නේ ඔලිම්පික් එකකට ට්‍රයි කරන්න ඕනේ. මොකද දැන් ඉන්න අය ට්‍රයි කරන්නේ සාෆ් මෙඩල් එකක් ගන්න. එහෙම බෑ. සාෆ් කියන්නේ ඇත්තටම සාෆ් මෙඩල් එකක් ගන්න එක ඇත්තටම දක්ෂතාවයක් තමයි. නමුත් අපි තියෙන්න ඕනේ අපි යන්න ඔලිම්පික්ස් වල. එතකොට තමයි අපිට ඒෂියන් මෙඩල් එකක් ගේන්න පුළුවන්. අපි ලොකු ටාගට්ස් වලට යන්න ඕනේ. එතකොට තමයි අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ලොකු බලාපොරොත්තු ටාගට් වලට, ඉලක්ක වලට යන්න මේ මොහොතේ අපි සිතුවිල්ලක් ඇති කරගමු ක්‍රීඩාවෙන්. ඒ සඳහා හැම මොහොතකම සහයෝගය ලබා දෙන්න, උපදෙස් ලබා දෙන්න, පුහුණු කිරීම කරන්න අවශ්‍ය ඕනම දෙයකට ඉන්නවයි කියලා රංග විමලංශ කියනවා. අපි අවසාන වශයෙන් මතක් කරමු ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් පොඩ්ඩක් බලමු රංගව. හොඳයි, සම්බන්ධ කරගන්න. ඩෙටෝල් විදින් මහජන සුවය පිණිස මතක් කිරීමක්. දැන් තරඟ මේ වගේම වෙලාවක් එනවා රංගව සම්බන්ධ කරගන්න. එතකොට කොහොමද කෙනෙක්ට අපි යලිත තව මතක් කරමු ඔබේ දුරකථනංගේ හෝ වෙබ් අඩවිය පිළිබඳව? ඔව්, මාව සම්බන්ධ කරගන්න ඕන නම් මම
මගේ Facebook page එකක් තියෙනවා රංග විමලවංශ කියලා page එකක් තියෙනවා ඔලිම්පියන් රංග කියලා තියෙනවා එතන මගේ වෙබ්සයිට් එකේ තියෙනවා rangvimalawansha.lk ඒ හරහා ඕනම එක්කෙනෙක්ට ඊමේල් එකක් ඒකට ඇතුළත් වුණාම ඕනම එක්කෙනෙක්ට මාව කොහොමද කන්ටැක්ට් කරගන්න පුළුවන් කියලා ඒක බලා ගන්න පුළුවන් මම ඒ නැතත් මම ටොරින්ටන් ග්‍රවුන්ඩ් එකේ සතිය උදේ වරුවේ සහ හවස වරුවේ මම ගොඩක් වෙලාට එතන ඉන්නවා ඉතින් ඕනම එක්කෙනෙක්ට එල්ල මාව හම්බෙන්න පුළුවන් මගෙන් ඕනම උපදෙසක් කිසිම ප්‍රශ්නයක් නැතුව නොමිලේ ලබා දෙනවා හැකේ ඕනම එක්කෙනෙක් එන්න මගේ ළඟට විශේෂයෙන් පොඩි අය पोड़ी आए बता आप हदला गया पुलवा ऐ थिंक पोड़ी देमापियो कैमित काटी इन ना अभी लापियो हम बेन आप खंड है मम्म इन ऐ थिंक आप क्रीडा पोडा का मे वेट तीन तीन नैकिट वन ट्रई कद बेरी बेन आप अनिवार्य कर्ला पेन्नो එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා තමයි මම සීලුම දෙලාට කියන්නේ. ඔබ තනි නෑ ඔබ තනියට අපිත් ඉන්නවා. අපිත් ඉන්නවා. ඒක නිසා අපි තවත් දවසක ඔබේ කණ්ඩායමත් එක්ක පුළුවන් වුණොත් අපි මුණ ගිහලා කතා බහ කරමු. ඔබ හොඳයි ඒක. ඒක හරි වටිනා අවස්ථාවක් බවට පත් වෙයි. ඉතින් දෙමෝපියන්ට වැඩිහිටියන්ට කියන්න තියෙන්නේ අනාගත දරුවන් මේ ක්‍රීඩාවත් එක්ක ඉදිරියට ගෙනියන්න ඔන්න හොඳම අවස්ථාවක් තියෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි සූදානම් වෙමු. අපේ රටේ දජය लोके अरंगेपू मेवनी क्रीडक बहुम वटिनो अपे रटट गौरव किमिकर दीप दिदाहे ओलिंपिक नियोजने कर्पु यदा वयस विस्से तरुणया क्रीडक रंग विमल बहु देवल करण तवदरु खंडाय इतनेट अरगने लोके अरंग शक्ति धैर्य योध बल योधल प्रार्थना करना आवश्य दिन पता अलुत वीडियो सह प्रवृत्ति नरमेट बटन क्लिक कर टीवी सब्सक्राइब कर අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.